नोनी तुने ही वर्गमूल आगे तुने वर्गमूल नियाली आसन्नतम आगे तमाय पुते एकादशी महात गणन हदला हदला उपोद्यान दिन में ना इकट्ठा अंकल मत आगे ना ये बोले तुने वर्गमूल तुने आगे तमाय एकादशी महात नियाली आसन्न आगे इन्हें बड़ा शुरू से आगे तुम्हें नहीं करने से तुम्हें इकने में तुने हदला ते तुम्हें नहीं करने में तमाय उत्तर इलाके पुतार देवनी प्रश्न है मेवा भी टेस्टी करना निसा मैंने ना बात ना कर ली वैरेंट करें मैंने पुते ए राव मैंने बी राव मैंने ना ए राव माँ ए ना मैंने बी राव माँ ए ना मैंने ना सारा बात भी कुलगे पुतार ए ना ए मेले बी डैश ए मेले बी क्या ने राउंड देकर या भी डैश क्या ने राउंड देकर ना पीटर राउंड देकर ना पीटिंग ए मेले बी डैश इलाके आपने महना पुता तुमने ऋण देकर तुमने ऋण देकर समान है नमें एक मेरे तमाय तुमने नहीं गाना अबे गाना हमें का लघु अंकने लिया ने को हम तो किया हम तो कल लगभग ना अंकने लिया ने किया लाओ ना मेरे पुत्र महिमाई बने L O G लॉग ग्रिड मैक्स के नवाचने मात्र वाचन तुना इनवा संख्या वाचन नमें इके इनवा दर्शक के वाचन रीना देखा इनवा रीना देखा इनवा दर्शक के रीना देखा इनवा देखा देखा तो तुझे मात्र तुना संख्या व नमें एक दर्शक के रीना देखा के लाभ संपीड़ित दुर्लभ है इलाके में ने मित्र अस हतरे बनी गाने किए ना होता विषम दान किए ला देखा ही एक स्वर के रीना दिस देखा समान है बिंदु उतना दानों में वह के गाने कभी पदु साध का वश के देखा एक लिए देखा नो इधर में मित्र एक सापुरा इतनी बनो रीना दिस देखा देखे वा यह සමානයි බිඳුව පාඩ පේනවනේ පොදු සාධක ලෙස මේ අවස්ථාවේදී අපි එළියට ගැනීමක් කළා තියෙනවා පුතේ 2x 2x වර්ගයෙන් 2x එළියට ගත්තාම x එකක් ඉතිරි වෙනවා පුතා මෙතනින් එතකොට 32 දෙකේ පෙතවම 16ක් ඉතිරි වෙනවා ඔබ දන්නවා මේ වර්ගිත සමීකරණය සාධක තනමින් විසඳනකොට අපි මෙතනදී පාවිච්චි කළා තියෙන පොදු සාධක එතකොට අපි එතකොට ලියනවා මෙහෙම 2x සමානයි බිඳුව or x ප්‍රින 16 සමානයි බිඳුව දෙපසම දෙකෙන් බෙදුවම x සමානයි බිඳුව or x සමානයි ඍණ 16 මොන 16 වෙනවද පුතේ ධන 16 වෙනවා අපි දන්නවා මේක පොදු සාධක හෝ වේවා වර්ග දෙක අතරේ හෝ වේවා විපද වර්ගය ප්‍රකාශන වල සාධක මේ හෝ වේවා අපි මෙතනදී පොදු සාධක භාවිත කරා සාධක වෙන් කරාම මෙතනින් 2x එළියට ගත්තම මෙතනින් x අකුරක් सामान देखे रहती है ना बड़े देखे पैदल आता है ना पुलाव बोले मैं देखा था देख कैपिलर नो एक स्वर के रीना दाहस से बिंदु आ देखा था बिंदु आम बिंदु आगे नहीं मैं इतने बिंदु आ बालन मटर हम देख के बेटा एक सागुरा दिनों सागुरा नहीं देखा बोलते साथ को अच्छे नहीं लगा था एक स्वर के रीना दाहस इस देखा था देखे x තන හතරයි x ඍණ හතර දෙන්නෙකුගේ ගුණිතයක් බිඳුවට සමාන වෙන මේ වෙලාවේ x තන හතර සමානයි බිඳුව හෝ x ඍණ හතර සමානයි බිඳුව කියලා ලියන්න. x සමානයි තන හතර ඍණ හතර වෙනවා x සමානයි ඍණ හතර තන හතර වෙනවා. දැන් බලන්න ආයෙත් සරයක්. මෙතනදී පුතේ පොදු සාධක ලෙස එළියට ගත්තේ නේ. යම් නමකට ගන්න පුළුවන් නෑ සමක් එළියට ගත්තේ නේ. මගේ දෙක නැති වෙන සෙට් එක මට ගේම් බෙදලා දැම්. අහමක් නැහැ. එතකොට x වර්ගය ඉතිරි වෙනවා. 32 දෙකෙන් බෙදුවම 16 ඉතිරි වෙනවා. බිඳුව දෙකට බෙදුවම බිඳුවම ලැබෙනවා. x වර්ගය ඍණ 16 16 කියන්නේ හතරේ වර්ග. එතකොට වර්ග දෙක අතරේ සාධක එකවරහනක් තුල යෙදෙන්නගේ ධන
අනෙක් වරහණතුල ඒ දෙන්න ගෙවෙන එක වරහණක් තුල ඒ දෙන්නගේ ධන අනෙක් වරහණතුල ඒ දෙන්න ගෙවෙන x ධන අතර සමානයි බිඳුව හෝ x ඍණ අතර සමානයි බිඳුව ඒ ධන අතර යහපතට ගෙනිච්චම ධන අතරක් වෙනවා ඍණ අතර යහපතට ගෙනිච්චම ධන අතරක් වෙනවා x සමානයි ධන අතර හෝ x සමානයි ධන අතර කියලා පිළිතුර වශයෙන් අපිට ලැබෙනවා ඔන්න ඊළඟට පුතේ ජ්‍යාමිතීය ගණන තමයි පස්සේ ගණන කියනදී මෙහෙම තියලා තියෙනවා සමාන්තර අක්ෂයක් පාදයක් දිග්ගල තියෙනවා මෙහෙම හරස් රේඛාවක් ගහලා තියෙනවා ඒකම හරස් රේඛාවේ මේ පාදේ සමාන බවත් ඔයා මෙයන්ට මෙයන් සමාන්තරයි මෙයන්ට මෙයන් සමාන්තරයි කියන එක කොහොමද දන්නවන්නේ ඔයාගේ නම තමයි පුතේ ABCD ABCD තොඩ අපිට පේනවා AB පාදේ දිග්ගල තියෙනවා පුතේ ඊට AB පාදේ දිග්ගල තියෙනවා ඊට මෙන්න මෙතන y කියලා එනවා මෙන්න මෙතන x කියලා එනවා අපිට කියනවා පුතා BAD කෝණය අංශක 42යි දරුවනේ BAD කෝණය කියන්නේ මෙන්න මෙයා අන්නේ කෝණය අංශක 42යි BAD කෝණය අංශක 42යි අපි කියනවා x ගේ ස්වර්ණ y ගේ ස්වර්ණ පුතා දන්නවන්නේ සරල සමාන්තර රේඛා දෙක ඊරක් රේඛාවකින් ඡේදනය වෙමින් සෑදෙන අනුරූප කෝණයගේ සමාන නිසා x ලාගේ සමාන වෙනවා පුතේ කාටද 42 නියනෝ x සමානයි 42 හේතුව අනුරූප කෝණ සහ සමාන්තර බව අනුරූප කෝණ සහ සමාන්තර බව x සමානයි 42 අනුරූප කෝණ සහ සමාන්තර බව එතකොට පුතාට පේනවා මෙන්න මේ කෝණේ x නම් මේ කෝණේ තමයි යාට සමාන වෙච්ච අනිත් කෝණ ඇයි ඉතල කුර හැදෙන්න හැදෙන කෝණේ කාතර කෝණනේ ආන්නෙත් අකුරක් දාගන්න ඕනි පුතේ ඒ කියලා මම අකුරක් දැම්මා පුතා දන්නෝ ඒව ළඟේ සමානයි කාටද x-ට කියනවා ඒ සමානයි x හේතුව ඒකාන්තර කෝණ සහ ඒකාන්තර කෝණ සහ සමාන්තර බව ඒකාන්තර කෝණයි සමාන්තර බවයි කියන එක දෙකම ලියවෙන්න ඕන එතකොට අපි දන්නවා මේ බල මේ පාද කරන ත්‍රිකෝණ දිහා බලන්න මේ ත්‍රිකෝණයේ සමාන පාදයන්ට සම්මුඛ කෝණ සමාන නිසා පුතා දන්නවා ඒව ළඟේ සමානයි y-ට දෙනවා y සමානයි අපි යන්නම් ඒ මම තාත් කියමු පුතේ තවදුරටත් ඒව ළඟේ සමානයි 42යි ඇයි ඒව ළඟේ 42ට සමාන වෙන්නේ ඒව ළඟේ 42ට සමාන වෙන්නේ පුතේ අපි දන්නවා ඒව ළඟේ x-ට සමානයි ඒව ළඟේ x-ට සමානයි ඒකාන්ත කෝණ නිසා ඉතින් x ළඟේ 42යි කියලා අපි කලින් දුවනේ ඊට x ළඟේ 42යි නේද ඒව ළඟයක් 42. ඉතින් ඒව ළඟේ y-ට සමානයි නේ පුතේ. අනවා y සමානයි a. හේතුව සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදයන්ට සම්මුඛ කෝණ. එහෙනම් දන්නවා y ළඟේ සමානයි a-ට උත්තරේ 42යි. දැන් ආදේශ කරනවා. x ළඟයක් 42යි y ළඟයක් 42යි. ආයි කියනවා මේක 42 නම් මේක 42යි f වපුර හැදෙන කෝණ අනුරූප කෝණ ඊළඟට පුතා දන්නවා මේක 42යි නම් මෙතන දකුණක් දාගත්තා ඒකත් 42යි මොකද ඉස්සර දකුණ හැදෙන කෝණ මේකට වෙන්නේ මෙයාම සමානයි සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදයන්ට සම්මුඛ කෝණ මෙන්න අපි දන්නවා ඒව ළඟේ සමානයි y ඊට y ළඟයත් ඒක සමානයි ඒව ළඟේ x සමානයි x ළඟේ 42 සමානයි x 42යි a 42යි y 42යි කියලා වදේ. යනවා 6 වෙනි ගාන. වෙලින් දෙක එකක් රුපියල් 25 බැගින් අඹ ගෙඩි 1500ක් ගෙන එකක් රුපියල් 30 බැගින් විකුණා. ඔහු ලබන ලාභයේ ප්‍රතිශතය. පුතා කියන්න බලන්න. ඔහු ලබන ලාභයේ ප්‍රතිශතය රුපියල් 25 ගන්න ගෙඩි ගන්නවා 1500. මට කියන්න 25 බැගින් 1500 වැඩි කර කර ඉන්න ඕනද ලාභ ප්‍රතිශතය ඔය නෑ පුතේ එක ගෙඩියකින් ඒක හොයන්න පුළුවන් 6 වෙනි ගානේ කියනවා අඹ ගෙඩියක් ගන්න 25 බැගින් ගෙඩිය 1500ක් ගන්න පව් පුතේ ඔය අඹ ගෙඩියක වෙලා අරගෙන ගෙඩිය 1500 ගුණ කරලා අඹ තොගේ අත්මිල හොයලා ගෙඩියක් රුපියල් 30කින් 1500 වැඩි කරලා අඹ තොගේ රිකුණු මිල හොයලා පෙරන්තේ ලැබූ ලාභය කියලා දෙනම හොයලා තොගයකට මිලයක් දාලා ලාභය උදාලා ඒක 100% ගුණ කළා එන තොයිලයක් නම් ලෞතරේ ගන්න මෙන්න අහගන්න එච්චර දෙයක් නැහැ දුව මෙන්න මෙච්චර අපි එක ගෙඩියකින් ගමු ලාභය
යෙඩියක ලාභය තමයි රුපියල් 30කට විකේ 25කට ගත්තේ රුපියල් 5යි ලාභේ ඔන්න දැන් ලියනවා ලාභ ප්‍රත්‍යක්ෂය ගත් මිල එක ගෙඩියක ලාභ ගත් මිල 5යි ඒ ගෙඩියක ලාභය 5යි පර්සන්ටේජ් එක බලන්න එක වැඩි කරනවා පුතා 100 1500 දීලා තියෙන මොකටද පුතා අඩු දැනුමක් තියෙන අඩු පුරුමක් තියෙන දරුවෙකුගේ කාර්යය කාබාසිනි කරන්න තමයි එක දීලා තියෙන්නේ බලන්න 25 වා එකයි 25 වා හතරයි හතරවල 15 අර විදිහට හදපු දරුවටත් 20ක් ඇවිත් ඇදී ලකුණු හම්බවේ වෙලාව නම් තියෙනවා වටින ගානකට විතරද දෙවිච්ච වෙලා හත් වෙනි ගානට අපි යන රුපියල් දැක්වෙන්නේ ජන පෙරණේ පිටය එකක් කියලා සිංහලෙන් ගොම තමයි උදාන තේරෙන්නේ ආ වෝටර් පිටය එක එයි ඒ බඳුමේ ජලය බී බඳුනට මිනිත්තුවක් දී මිනිත්තුවකට මිලිලීටර් 50ක සීග්‍රතාවයේ එකතු වෙයි. ඒ ඒ ටැංක් එකේ ඉඳලා ඊ ටැංක් එකට එනකොට මිනිත්තුවට මිලිලීටර් 50ක සීග්‍රතාවයකින් එකතු වෙයි. ඒ අනුව ටැංකදී බී බඳුනට එකතු වන ජල පරිමාවස පුතා බලන්නකො මෙන්න හරිම ලේසි. ඕන ධර්මයකට සූත්‍ර නැතත් මේක ඔය ටැංක් මිලිත්තුවකට මිලිලීටර් 50 නම් ඇයකට ඇයකට සමානයි උදේ ඇයකට එන ප්‍රමාණය සමානයි මිලිත්තුවකට මිලිලීටර් මිලිත්තුවකට මිලිලීටර් 50යි මිලිත්තුවකට මිලිලීටර් 50 ඇයක මිලිත්තු තියෙනවා නේද 60 ආන්න ඇයකට එන ප්‍රමාණය බලන්න ඒ 60 ගුණ කරනවා 0.2 0.2 ඒ බිඳු දෙකේ එන්නේ 6.5 3000 මිලිලීටර් 3000 මිලිලීටර් එතන අපි දන්නවා පැයකට එන ජලය ප්‍රමාණය මිනිත්තුවකට මිලිලීටර් 50ක ප්‍රමාණය පැයකට එන ප්‍රමාණය ඒක 60 ගුණ කරාම වෙනවා 3000 මිලිලීටර් එතන දන්නවා 3000 මිලිලීටර් කියන්නේ ලීටර් වලින් ගත්තොත් 3 ලීටර් වලින් ගත්තොත් ඒක 3 ලීටර් වලින් ගත්තොත් ඒක 3 ආයෙම කියනවා අවධානය ගන්න වෙලෙද්දී සරි රුපියල් දැක්වෙන ජල පෙරණේදී එනල් ඒ බඳුමේ ඇති ජලය ප්‍රමාණය ඒ කොටසේ තියෙන ජලය ප්‍රමාණය මිනිත්තුවකට මිලිලීටර් 50ක වේගෙ මිනිත්තුවකට මිලිලීටර් 50ක වේගෙ B කොටසට එකතු වේ ඒ අනුව පැයකදී B බඳුනට එකතු වන ජල ප්‍රමාණය ලීටර් වල මිනිත්තුවකට 50 නම් පැයකට බලන්න හැටේ ගුණ කරා 3000 මිලිලීටර් ඒ කියන්නේ ලීටර් වලින් ගත්තොත් 3 බලන්න මේ බලන්න පුතේ තාලෙත්තේ පොඩක් බලන්න ඒක තාල නැහැ කියලා දැන්නා නම් ඊළඟ දවසේ විතර රැටි මේක කියු දියලා දිනවා මෙතන පියකුල දියලා දිනවා මෙතන රිජිකෝනික බව දියලා දිනවා මෙතන කෝණයන්සක 48යි කියලා දිනවා මේ දියලා තියෙන රූපවල අපි මහාන පළවෙනි ප්‍රශ්න අහගෙන ඉන්න මෙතන වැඩනවා බලන්න පුතේ පීසන්න කියුසන් යටි තොරතුරක් පීසන්න කියුසන් කියලා කියනවා බලන්න පුතා මෙතන තියෙන තොරතුරු ටික බලන්න අපි දන්නවා මෙතනදී ඔන්න මෙන්න මේ ත්‍රිකෝණයේ සැලකූ කල මේ ත්‍රිකෝණයේ තේ පාදයක් දික්කරාම සැදෙන මේ බාහිර කෝණය ඊට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුවට සමාන එහෙම නැත්තම් ඒ කතාව නැත්තම් උතන්න පුළුවන් මේක 48යි නම් පුතේ මෙයත් 48යි ඇයි ප්‍රතිමුඛ කෝණගේ සමාන ප්‍රතිමුඛ කෝණගේ සමාන දෙපැත්තට මුඛයා සිටින කෝණ ප්‍රතිමුඛ කෝණගේ සමාන දැන් ප්‍රතිමුඛ කෝණගේ සමාන නම් මෙතන 48යි දැන් ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණ තුනේ එකතුව ප්‍රයෝගික කරගත් අපිට පුළුවන් කවුද මෙන්න මේ P වලගේ සර එහෙනම් අපි මෙතෙන් අක්ෂරයක් දාලා එතෙන්ට 48ට එන බව පෙන්නන්න දැන් මේ අකුර දාමුකෝ ඒ සමානයි 48 ඒ සමානයි 48 ඒකට හේතුව පුතේ ප්‍රතිමුඛ කෝණ ප්‍රතිමුඛ කෝණ ඔන්න බලන්න ඒ සමානයි 48යි ඒකට හේතුව ප්‍රතිමුඛ කෝණ ඒ සමානයි 48යි ප්‍රතිමුඛ කෝණ B එකතු කිරීම A එකතු කිරීම අංශක අනුව සමානයි අංශක 180යි වරහන් ඇතුළේ හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ B සඳහා B දාලා A සඳහා 48 දාලා මෙතෙන්ට දාන 90 සමානයි 180යි B එකතු කිරීම 8.8 9 4 13යි සමාන 180යි B වලගේ සමානයි පුතේ 180 අඩු කිරීම 138යි අවසානයේ B වලගේ බලාගන්න පුතා B වලගේ වෙන්නේ
කොහොමද පීවලා ගේන්නේ 10 8 අඩු කරාම 2යි 7 3 අඩු කරාම 4යි අංක 42යි කියලා පීවලට ගියත් ලැබෙනවා පීවල අංක 42යි එතන පස්සේ අපිට යනවා පොතේ කියුග් යගේස් වල මෙලවා ඔයා කියන්න මෙන්න මේ කෝණේ අගයට මෙන්න මේ කෝණේ අගය සමානයි පුතේ බියත්තොත් දෙන්නට අපි ගොත් දෙන්නට b මෙතන c කිය වඩ පේනවාද b සමානයි p ට b සමානයි p ට හේතුව ඒකාන්තර කෝණ b සමානයි c ට හේතුව සමාන පාදයන්ට සම්මුඛ කෝණ උන්ට මේ පාදයට සමානයි ඒ සමාන පාදයන්ට සම්මුඛ කෝණ තමයි පුතේ b ට c සමාන වෙන්නේ බලමු අපි ලියනවා මෙතන බලන්න අපි ලියනවා පුතා b සමානයි p b සමානයි p හේතුව ඒකාන්තර කෝණ ඒකාන්තර කෝණ සහ සමාන්තර බව දාන්න ඕනේ පුතේ ඊළඟට අපිට වෙනවා අපිට වෙනවා c සමානයි b හේතුව අන්න තව අපිට ලියන්න පුළුවන් තව මේ ලියා b සමානයි p හේතුව b සමානයි p හේතුව ඒකාන්තර කෝණ ඊවලගේ අපි දැන් දන්නවනේ ඊවලගේ දැන් දන්නවනේ ආන්නේ ගන්න ඊවලගේ දැන් ආදේශ කරාම b සමානයි 42 කියලා බීවලගේ 42 ඊළඟට අපි දිනනවා c සමානයි b ඒක හේතුව සම b පාද සමති පාද ත්‍රිකෝණේ සමාන පාදයට සම්මුඛ කෝණ c සමානයි b සමති පාද ත්‍රිකෝණේක සමාන පාදයට සම්මුඛ කෝණ එතකොට අපි දන්නවා එවනිසා c ද සමානයි කාටද පුතේ 42යි c ද සමානයි 42 සීත b සමාන වෙන්නේ සමත් විපාද ත්‍රිකෝණයක සමාන පාදයට සම්මුඛ කෝණ සමාන වෙන නිසා දැන් ඊළඟ පේළිය අපි යනවා b එකතු කිරීම c එකතු කිරීම q b එකතු කිරීම c එකතු කිරීම q මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනක් අපි දන්නවා 180 කියලා අපිට එක මක්නා පුතේ ත්‍රිකෝණ මැද නිසා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනක් අංශක 180ක් නිසා අපි දෙනවා c tan b tan q සමානයි සියස් y ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ c සදා 42 දානවා b සදා 42 දානවා q තමයි පිළිතුර වශයෙන් අපට ලැබෙන්නේ q වලගේ සමානයි දරුවෝ 180 අඩු කිරීම 84 q වලගේ සමානයි 10 4 6යි 10 4 6යි 10 4 6යි 17 8 අඩු කරා 9 අංශ කණු හයක් කියලා පිළිතුර දෙනවා කාගේද කිව්වලා ඊළඟට තියෙන 9 වෙනි ගානේ මෙහෙම ගානක් 9 වෙනි එක බලගන්න පුතා 9 වෙනි එක 7 උඩ යට x තම එක ගුණ කිරීම දෙවරක් x තම එක තියෙනවා යරට තියෙනවා 21 7ට 7 එකයි 21ට 7 වත් දුනා x තම එක කැපෙනවා එක් වරක් එක දෙකයි උමරක් එක තුනයි ඊට වඩා සුළු වෙන්නේ නැහැ බලන්න කල විදිය දැන් මොකක්ද දෙන්න පුතේ 7ට 7 එකයි 21ට 7 වතුම x තන එක කැපුණාම දෙවරක් 2යි කියලා උඩ දෙනවා තුන්වරක් එක 3යි කියලා ඇරලා යනවා එරණද තුන් 6 දෙනෙක් දින 3කදී නිම කරන බඩ යන්ත්‍රයකින් පැයකදී අවසන් කළ හැකි ඉතින් බලන්නකෝ මිනිස්සුන් 6 දෙනෙක්ගේ දින 3කදී නිම කළ බඩ යන්ත්‍රයකින් පැයකදී අවසන් කළ හැකි ගාන මෙම යන්ත්‍රයේ පැය තුනකදී නිම කළ හැකි වැඩක් මිනිස් දින කළ හැකි වැඩක් දින 6කින් නිම කිරීමට මිනිසුන් කීයක් යෙදවිය යුතුද බලන්න පුතේ අපි ඉස්සරලාම ගමු මේ 10 වෙනි ගාන මිනිසුන් 6 දෙනෙක් ගුණ කරනවා දින 3 සමානයි මිනිස් දින සමානයි 18 මිනිස් දින 18 මිනිස් දින 18ක් සමානයි යන්ත්‍රපැයක මොකද හේතුව යන්ත්‍රයකට එක පැයකදී මේ මිනිස් දින 18ම නිම කරන්න පුළුවන් යන්ත්‍රයක එක යන්ත්‍ර එක පැයකට යන්ත්‍රය එක පැයකට කියන්නේ යන්ත්‍රපැය යන්ත්‍රපැය එකක් සමානයි මිනිස් දින 18කට කියනවා මෙම යන්ත්‍රය පැය තුනකදී යන්ත්‍ර පැය තුන විනාඩි යන්ත්‍ර පැය තුන සමානයි මිනිස් දින
දහාට ගුණ කිරීමක් තුන යනකොටේ තුන්වරක් 824 වතර දෙකක් ඉතලේ තුන්වරක් එක තුනයි දෙකයි පහයි මිනිස් දින 54යි කියලා වසන් පිළිතුරේ ඒත් මේ මිනිස් දින 54 දිනයකින් නිම කරන්න යදවේ මිනිසුන් ගන්න මිනිසුන් ගන්න සමානයි මිනිස් දින 54 බෙදෙනවා 6ට 6වල 9යි ඒ පුතා මිනිසුන් දිනවලින් ගුණ කරාම මිනිස් දින ලැබෙනවා මිනිස් දින දිනවලින් දුව මිනිසුන් ලැබෙනවා මිනිස් දින මිනිසුන් කියන්නේ දුව දින නංග ලැබෙන පුතා දන්නව මිනිසුන් 6 දිනක් දින 3ක් කියන්නේ මිනිස් දින 10ක් එච්චා පැට ප්‍රමාණය යන්ත්‍රක කෑමකින් ඉවර කරන්න පුළුවන් ඒක යන්ත්‍රකය කියන්නේ මිනිස් දින 10ක් මේ කඩු දෙනවා දොඩ යන්ත්‍ර පැය 3ක් කියන්නේ දරුවෝ මිනිස් දින 18 වක් වුණා මිනිස් දින 54 බලන්න මේ මිනිස් දින 54 ක මේ වැඩේ කරන්න ඕනි දින 6ක් දින 6ක් ඉව කරන්න නම් යදවිත මිනිසුන් ගාන 54 බෙදීම 6 මිනිසුන් 9 මෙන්න මේකයි ගාන පුතේ 11 සෙනි ගාන මොනවුරු දෙයක් තියනවා මේ දින පුතා එකේ විස්කම්බේ වෙන A මෙතන B මෙතන දින කේන්ද්‍රය O මෙන්න මේ ආකාරයට දෙලා නොමතර තුලක් දීලා දෙනවා මෙතන කෝණ්‍ය අංශ 40යි කියලා දෙලා තියෙනවා පුතේ බංගල ප්‍රශ්න මේකයි කලමෝහන AB විස්කම්බයකි දියටි තොරතුරු අනුව AC AC O කෝණය වේ AC O කෝණය කියන්නේ මෙන්න මෙයා මෙන්න මෙයා කියන්නේ පුතා දන්නවා මේ තියෙන තුරුතේ ආරය මේ තියෙන තුරුතේ ආරය එතකොට මේ ආරයට ආරය සමාන නිසා මේ මම පාඩ කරන ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක සමානුපාතයක සම්මුඛ කෝණ සමාන නිසා මේක 40 නම් මේකත් අංශක 40යි ඇදලි මේ කෝණය 40 නම් මේ කෝණෙත් අංශක 40යි ඇයි සමානුපාතයට සම්මුඛ කෝණගේ සමාන එතකොට පුතා දන්නවද මේ AB කේන්ද්‍රය හරහා ගමන් කරන රේඛාව නිසා ඒකට අපි කියන්නේ විස්කම්. ඒ අන්තවෘත්තයේ කෝණ සෑමිටම ත්‍රිකෝණික නිසා C කෝණය අංශ 90යි. ACB කෝණය අංශ 90යි. එතන ACB කෝණය අංශ 90 නම් මේ කැල්ල 40 නම් මෙතන කොටස පුදී 50යි. හැබැයි මේක ගන්න විදියක් තියෙනවා. මේක අකුරු තියෙන නිසා ඒ අකුරු පාවිච්චි කරන්න පුළුවන් උනා. ඔන්න මම බලනවා. O C D කෝණය සමාන අංශ 40යි. හේතුව සමද්වි පාද ත්‍රිකෝණයක සමාන පාදයන් සම්මුඛ කෝණ දෙොඩේ OCB කෝණය අංශ 40යි. ඊළඟට වෙනවා මෙහෙම ACB කෝණය ACB කෝණය සමානයි අංශ 90යි. හේතුව අර්ධ වෘත්තයේ කෝණ සෑමිට කොටච්ච කෝණයක අර්ධ වෘත්තයේ කෝණ සෑමිට කොටච්ච කෝණයකයි කියන එක නිසා තමයි C කෝණය 90යි. ඊළඟට එනවා ACO කෝණය තන අංශක 40 ඉවරට 40ට වඩා ලස්සනයි OCB කෝණය කියලා ලිව්වොත් සමානයි ACO කෝණය OCB කෝණයට එකතු කරාම සමානයි ACB කෝණය හරිද ACO කෝණය තමයි අපි දන්නේ නැහැ ඒක එහෙමම කියේ හරිද OCB කෝණය අගය OCB කෝණය අගය අංශ 40 ACB කෝණය සමානයි. ආන්න දැල්ලියනවා ACO කෝණය සමානයි. 90 ඍණය ඒ කියන්නේ අංශ 50. මොයි විදිහටද? දලස් නිගාන බලන්න පුතේ. අන්‍යෝන්‍ය වශයෙන් බයිස්කාර. අන්‍යෝන්‍ය වශයෙන් බයිස්කාරය. මීට කලින් දවසකත් කිව්වා. බයිස්කාරයයි කියන්නේ ඡේදනයක් නේ. A + B සිද්ධි දෙක සඳහා B A හයින් එකයි B B තුනෙන් එකයි. මෙලේ B කියද කියලා හරි බලස් එද බලන්න ඡේදනයක් තියෙනවා නම් මේ පුතේ P A මෙලේ B කේ අගය ලැබෙන්නේ P A ටයි P B ටයි දෙන්නගේ එකතුව තමයි මෙලේ බහිස්කාරය නිසා ඡේදනයක් තිබුණා නම් මෙතන ඍණ ඡේදනය කෙරේ කුලක පාඩමෙත් එහෙම නේ පුතේ ඡේදනයක් තියෙනවා නම් මේ රවුමේ එකතුවේ ඡේදනය අන්තරාම් මේ වේ.
අන්‍යෝන්‍යයෙන් බහිස්කාරය නිසා ඡේදනයක් නැති නිසා A ගේ B ගේ එකතුව මෙලේ හැදෙන ඡේදනයක් තියෙනම නම් ඒ කියන්නේ බහිස්කාරය නොවේ නම් බහිස්කාරය නොවේ නම් මෙලේ සම්භාවිතාව සමාන වෙනවා මෙලේ සම්භාවිතාව සමාන වෙනවා ඒ සම්භාවිතාවයයි B සම්භාවිතාව දෙකේ එකතු වෙයි ඡේදන සම්භාවිතාව අඩු කරන්න ක්‍රමෙ මොකක්ද ඡේදනයක් නැහැ B දිලා තිනවා 6 එකයි ඊයේ දිලා දිනව 6 න් එකයි BB දිලා දිනව 3 න් එකයි දෙන්නගේ පොදු ගුණාකාරය 6යි 6ට 6ව 1යි 1 වරක් 1 1යි 6ට 3ව 2යි 2 වරක් 1 2 යන්නට 6යි උඩට 3යි ගුණා කරා 3ට 3ව 1යි 6ට 3ව 2 අවසන් පිළිතුර 2 න් 1යි කියලා අන්න පුතේ A මේ B D සම්භාවිතාවේ දඩමතක තියාගන්න බහිස්කාරයේ නිසා තමයි ඡේදනයක් නැති නිසා තමයි මේ දෙන්නේ එකතු වෙන්නේ ඡේදනයක් තිබුණා නම් මේ දෙන්නගේ එකතුවෙන් ඡේදනය අඩු කරන්න ඕන ඡේදනය අඩු කරන්න ඕන ඒකම අපි කියන්නේ බහිස්කාරය නොවන මේක බහිස්කාරය වර්ණ සිද්ධියක් වෙන ඡේදනයක් නොමැති එක ඡේදනයක් නැති එක කියනවා 13 වෙනි ගාන ඒ රූපේ දැක්කෙන අරය L ද චාප දිග 22ක් වන ලෝහ තහඩු ආදාරයෙන් මේ රූපේ දක්වන හේතුව සාදාය හේතුවේ පතුලේ අරයස මොකද උදේවේ කතාව ඔයා දන්නවා මේ වෘත්ත ඛණ්ඩය ප්‍රයෝගී කරගෙන හේතුවක් හදනවා අපි මේක පන්තිකාවරයේ තුලදී සාකච්ඡා කරලා ඔයාලට මතකයි අපි ඒක කරේ කොහොමද කියලා මේ මෙහෙමයි නියෝ කියන්නේ දා අපි දන්නවා දැන් තියෙන වෘත්ත ඛණ්ඩය මේ වෘත්ත ඛණ්ඩය මෙන්න මෙහෙම ජොයින් කරලා තමයි උදේ කේක් වහලා මේ වෘත්ත ඛණ්ඩය අරයට අරය මෙහෙ නැවෙවම මේ කේක් ඔය විදිහට හැදෙන මේ විදිහේ කේක්වක් හැදෙන්නේ මේ අරයට අරය ජොයින් කරාම ඒකට පුතා දැනගන්න මේ දිලා තියෙන වෘත්ත ඛණ්ඩයේ සඳහන් කරලා තියෙන මෙන්න මෙහෙම හැඩයක් වෘත්ත කාලා මෙතන අරය L එතකොට පුතා මෙන්න මේකට තමයි උදේ මේකට තමයි මේක ඇලෙන්නේ එරුණා මේකට මේක ඇලුණු ගම හේතුව හැදෙනවා මෙන්න මේ විදියට මේ විදියට හේතුව දැන් ඔයා මට කියන්න මේකට මේක ඇලෙනකොට මේ හදන හේතුවේ පතුලේ අරය නෙමෙයි පරිදිය හේතුවේ පතුලේ පරිදිය වෙන්නේ මේ චාප කෑල්ල නෙමුතේ හේතුවේ පතුලේ පරිදිය වෙන්නේ මේ චාප කෑල්ල ඒතර චාප කෑල්ල දිග තමයි පතුලේ පරිදි අපි කරනවා චාපතික 22යි කියන්නේ චාපතික 22යි නම් පතුලේ පරිදිය උටේ 22යි සියයි පතුලේ පරිදිය සෙන්ටිමීටර 22යි පතුලේ පරිදිය 22යි නම් එමෙ මේ L තමයි මේ අරය මෙයාගේ අරය තමයි මෙයාගේ ඇලවුස වෙන්නේ මෙයාගේ අරය තමයි ඇලවුස වෙන්නේ එතන මේ පන්ති වුණාට පස්සේ පුතා වෘත්ත ඛණ්ඩයක් මෙහෙම හබලා මෙන්න මේ අරයට මෙන්න මේ අරය අලවලා බොට්ටක් වගේ එකක් හදලා බලන්න පතුලේ පරිධියට එන්නේ අතුලේ පරිධියට එන්නේ හදපු හේතුවේ පතුලේ පරිධියට එන්නේ මේ චාප කෑල්ල දිග එතකොට මේකේ පතුලේ පරිධිය 22යි පතුලේ පරිධිය 22යි එහෙනම් යාගේ පරිධිය දන්නව නම් අපේ අරය සටි කොහොමද වෙන සූත්‍රය C සමානයි 2πr C වලගේ දිග තියනවා 22යි 2 කියන්නේ 2යි 5 කියන්නේ 7 22යි ගුණ කිරීමාන එතකොට අපිට පැහැදිලි වෙනවා දෙවරක් 22 44යි යට 7 ගුණ කිරීමාන සමානයි 22යි ඔන්න 6 වලගේ සමානයි 22 ගුණ කිරීම 44 යට 7 උඩ 22 ව 1යි 44ට 2යි 7 බෙදීම 2 නොහ 3.5යි සියයි අරය 3.5යි සියයි කියලා පතුලේ පරිධිය තමයි මේ චාප කොටස දෙක. පතුලේ පරිධිය 22යි. මොකද චාප කොටස දෙක 22යි. පතුලේ පරිධිය තියෙනවා නම් එයාගේ අරය සරණ සූත්‍රය තමයි පරිධිය සරණ සූත්‍රය. මොකද C සමානයි 2. C දන්නෝ 22යි. 2 දන්නෝ 5 දන්නෝ 6 දන්නේ මේ. දෙවරක් 22 44යි. 7 44 හා පැත්තට නෑ 44 වෙනවා. 22 එකේ 44 2යි. 7 බෙදීම 2යි කියන්නේ 3.5 කියලා හරේ බලන්න පුතේ 14 වෙනි ගාන මෙතන තියෙනවා දිග රජිකෝණික ත්‍රිකෝණයක්
මේ ඍතුකානික ත්‍රිකෝණයට මේ ආකාරයේ තවත් ඍතුකානික ත්‍රිකෝණයක් එකතු වෙලා තියෙනවා. හරිද? එතකොට බලන්න මේක A, මෙතන B, මෙතන D, මේක C. මේ පාදයේ 12යි C. මේක 3යි මේක 4යි. මෙතන BD රේඛාවේ දිග දීලා නැහැ. තරතුරු අනුව ABCD චතුරස්‍රයේ පරිමිති කොහොමද මේ මේ චතුරස්‍රයේ පරිමිති යවන්නේ? මෙයා දන්නෝ මෙයා දන්නෝ මෙයා දන්න. මෙන්න මෙයා දන්නේ. මේ රේඛාවේ දිග අපිට හොයා ගන්න. කොහොමද හොයන්නේ? ඉස්සර වෙලාම පුතාලා පුළුවන් මම මෙන්න මේ පාදයේ ඍතුකෝණයේ ත්‍රිකෝණයට පයිතිගර සම්බන්ධය දාලා මේ ත්‍රිකෝණයට පයිතිගර සම්බන්ධය දාලා BD දිග හොයා ගන්න. ගන්නවා පුතේ BD ගේ වර්ගය සමානයි 4 වර්ගය දන 3 වර්ග සම්බන්ධතාවය තමයි පයිතිගරස් සම්බන්ධතාවය. එතකොට BD ගේ වර්ගය සමානයි 4 වර්ග දාසේ 3 වර්ග 9. BD ගේ වර්ගය වර්ගමූලයක් නෝ 10 9 එකතු කළාම 25. BD ගේ අගය සමානයි 5 CF කියලා අවසන් පිළිතුරෙන්. BD ගේ අගය 5. ඒ දැන් මෙයා 5 නම් දැන් ඔයාට DC අගය නැත්නම් CD අගය හොයන්න පුළුවන්. මේ පාට නොකරපු ඍජුකෝණික ත්‍රිකෝණයට පයිතිගරස් සම්බන්ධය නා. එතකොට අපි ලියනවා CD ගේ වර්ගය සමානයි 12 වර්ගය ධන 5 වර්ගය සම්බන්ධතාවය පයිතිගරස් සම්බන්ධතාවය. CD ගේ වර්ගය සමානයි 12 144 5 වර්ගය 25. CD ගේ වර්ගය වර්ග මූලයක් වෙනවා 169. CD ගේ අගය සමානයි 13 CA. CD ගේ අගය 13 CA. දැන් ඉතින් මෙයාගේ පරිමිතිය වෙන්නේ වටේ දිග වෙන්නේ 12 දඩ 3 දඩ 4 දඩ 13. 12 දඩ 3 දඩ 4 දඩ 13. පරිමිතිය සමානයි 12 දඩ 3 දඩ 4 දඩ 13. 12යි 3යි 15යි 14යි 19යි 29යි 29යි 3යි 32යි 100 32යි 100 නෝම තමයි අවසන් පිළිතුරේ. දැන් බලන්න ඊළඟ මර්තන් තරගයකදී එ නිම කිරීමට තරග කරුවන් රට කළ කාලය ඇසුරේ අන්තිම ලද ජාල රේඛාව මෙහි දැක්වේ. ඇසුරේ නදීන ලද ජාල රේඛාව මෙහි දැක්වේ. ඇසුරේ ධාවන තරගය නිම කළ තරග කරුවන් ගණන කීය. පුතා දන්නවා මෙතනදී 10-20 කියන මිනිත්තු වලදී තරගය නිම කළ දෙන්නෙක් ඉන්නවා. 20 ඉඳලා 24 දක්වා නිම කළ 4 දෙනෙක් උසල වෙනවට පුතා දන්නවා මේක සාමාන්‍ය පන්ති පරතරයක් වගේ දෙගුණයක් මහත්තරා අංශා. එතන 4 දෙනා නෙමෙයි ඉන්නේ කී දෙනාද උනේ 8 දෙනා. අලම එකේ 2යි ළම එකේ 8යි. අනිකේ කොහොමද 8යි 16යි 2යි 18යි. 18යි 6යි එකතු කරාම 24. 24යි 2යි එකතු කරාම 24යි 2යි එකතු කරාම 26යි කියලා අවසන් පිළිතුරේ. ඔක්කොම තර්ක කරුවන් 26 දෙනා. හරිද උදේ? හරිද? හරි. ABCD වෘත්ත චතුරස්‍රයේ නගන් ABCD වෘත්ත චතුරස්‍රයේ AB පාදයේ E තෙක්ද? AB පාදයේ E තෙක්ද? AD පාදයේ F තෙක්ද? දික් කිරීමෙන් දික්කද ඇද? CBE කෝණය අංශක 132යි. නම් XE අගයසන් දෙබලන්න පුතා. වාදන්නෝ වෘත්ත චතුරස්‍රයක ආදය දික් කළා කියන්නේ නේ. තවත් පාදයකට දික් කළා. වෘත්ත චතුරස්‍රයක් කියවම අපිට මතක් වෙනවා. එයාගේ සම්බන්ධතා දෙක. එකක් තමයි මූණට මුණ බලන් ඉන්න කෝණ සම්මුඛ කෝණ. ඔව් පරිපූර්ණයි. මූණට මුණ බලන් ඉන්න කෝණ කියන්නේ සම්මුඛ කෝණ පරිපූර්ණයි. බලන්න පුතේ කොයිතරම් වටින මාතෘකාවක්ද මේ මතුවේවි මතුවේවි. හැබැයි එකක් හදනකොට සමාන තරවට එච්චර වටිනාකමක් පේන්නේ නැහැ. නමුත් මතක තියාගන්න මේ කරන්නේ හරි අත්‍යවශ්‍යම දෙයක්. ඔන්නේ වෘත්තයේ දේනවනේ. මෙන්න මෙහෙම දෙයලා තියෙනවා වෘත්ත චතුරස්‍රය. බලගන්න මෙතන ඕ කේන්ද්‍රය දෙලා තියෙනවා. මේක A, මේක D, මේක B, මේක E, මෙතන C, මෙතන F. මෙතන කෝණය දෙලා තියෙනවා පුතා 132යි. මෙතන දෙලා තියෙනවා යාගේ අගය X. බලගන්න පුතා
මෙතන දිලා තියෙන අගය x හොඳට අහගන්න පුතා දන්නවනේ වෘත්ත චතුරස්‍රයක පාදය ඩිග්‍රීමෙන් සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණය සම්මුඛ කෝණය අගයට සමාන වෘත්ත චතුරස්‍රයක පාදය ඩිග්‍රීමෙන් සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ නැත්නම් සම්මුඛ කෝණය අගයට සමාන තන මෙතන කෝණය මුත 132ක් වෙනවා මේක 132 ලෙස ඕනම වෘත්ත චතුරස්‍රයක පාදය ඩිග්‍රීමෙන් සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණය ප්‍රතිවිරුද්ධ කෝණය අගයට මොනවා වෙනවා සමානයි සමානයි එතන මෙයාගේ අගය මේ මෙන්න මේ කෝණය අගය එයාට සමාන ඊට පස්සේ උදාට මේක සරල රේඛාවකට මේ වත් කෝණනේ වත් කෝණවල එක 1 100යි කියලා අපි කියන x වලට අගය හොයන්න පුළුවන් එහෙනම් අපි මෙතෙන්ට අකුරක් දාමු මෙතන මම මෙතෙන්ට දානවා අකුරක් a අවසන් පිළිතුර තමයි a සමානයි 132යි a සමානයි 132යි හේතුව වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණ වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණ ඊළඟට අපිට පේනවා පුතා a ගේ x ගේ එකතුව අංශක 180යි එතකොට ඒකට කියන්නේ සරල රේඛාවක් මත පිහිටි වත් කෝණ කියලා ඒ සඳහා දිල තියෙන අගය 132යි මෙතන x සමානයි 180 නේ x වල අගය සමානයි 180 අඩු කිරීමේ 132 10න් 2ක් අඩු වුණා මංසය 8යි 10න් 2ක් අඩු කළා මටයි මෙතන දිල තියෙන අගය තමයි පුතේ 7 7න් 3ක් 4යි අංශක 48යි කියලා අපිට පිළිතුර ලැබෙනවා ඔන්නයනවමම 17 දෙනි ගන්න අන්ත ඛණ්ඩය දෙක අන්ත ඛණ්ඩය කියන්නේ y ව කපන තැන් මම මේ කතා කරන්නේ 17 දෙනි ගන්න මේ තියෙන්නේ 16 දෙනි ගන්න එතන 17 දෙනි ගන්නේ මෙන්න මෙහෙම රේඛාවක් දීලා තිනවා මෙන්න මෙතනින් ඛණ්ඩාංශයක් දෙන්නලා තිනවා මේ ඛණ්ඩාංශයෙන් දෙන්නලා තියෙන අමුතු විදියට මෙතන කලීර බෙදලා මෙතන තුන දාලා තිනවා මෙතන කලීර බෙදලා පහ දාලා තිනවා මේක තමයි y අක්ෂය දෙ මේක තමයි x අක්ෂය කියලා දෙලා තියෙනවා දෙක ඡේදිත ලක්ෂය මූල ලක්ෂය අන්ත ඛණ්ඩයේ යන්නේ y ව කැපෙන තැන ඒක තමයි දෙක y අක්ෂය ඡේදන වෙන ස්ථානය ඒක තමයි කවුරුදු දෙක අන්ත ඛණ්ඩය දෙකයි දැන් ඉතල මෙතන ඛණ්ඩාංශයක් දීලා තියෙනවා උදේ ඛණ්ඩාංශය තමයි උනේ පහ උනේ පහ කියනකොට පුතා දැනගන්න ඕනි ඛණ්ඩාංශයක් පටිපාටිගත යුගල ලෙස කියනවා කියන්නේ එතනදී ඉස්සෙල්ල දාන්න x අගය පස්සේ දාන්නේ y බලන්න අපි ගහනවා මෙන්න මේ මේ ඛණ්ඩාංශය දීලා මේක y සමානයි mx ධන c ආකාරයට ලියන්න දැන් පුතා මේ වෙනකොට අන්ත ඛණ්ඩය දීලා තිනවා දෙකයි අන්ත ඛණ්ඩය කියන්නේ y ව කැපෙන තැන දීලා තිනවා දෙකයි කොහොමද අපි m හොයන්නේ මේ ඛණ්ඩාංශයක් දිනන ඒ ඛණ්ඩාංශයේ අගය තමයි මෙයා y මේක තමයි පුතේ x ලාගේ එතකොට මේ පැටර්න් එක තමයි y සමානයි mx ධන c මොඩලේ y වලට දානවා අගය 5 m වලට අගය දන්නේ නැහැ x වලට දානවා අගය 3 c වලට දීලා තියෙනවා අගය 2 අර පැත්තේ තියෙන ධන දෙක මෙහෙට ගේනකොට ඍණ දෙකක් වෙනවා සමානයි m වරක් 3 3යි කියන්නේ පහෙන් එකක් අඩු කරාම 3යි ගුණ සමානයි 3යි දෙපසම 3ෙන් බෙදුවම m සමානයි පුතේ අවසන් පිළිතුර එකයි කියලා නේද m කියලා එක ආවට ඒක නෙමෙයි උත්තරේ සමීකරණේ අර පැටර්න් එකට ලියන්න මෙන්න මේ y සමානයි mx ධන c ආකාරයට ලියන්න y සමානයි m සඳහා දිල තියෙන එක උඩේ 1x c සඳහා දිල තියෙන අගය 2 උත්තරේ y සමානයි 1x ධන 2 y සමානයි 1x ධන 2 බලන්න c කියලා කියන්නේ අන්ත ඛණ්ඩය අන්තකණ්ඩයේ කියන්නේ y වකැපෙන තැන් කොහොමද දීලා තියෙනව දෙකයි කියේ. ඉවතන ලිව්වා c ගාගේ දෙකයි. එතකොට මේ විදිහට සමීකරණය ලියන්න අපට හදිගලා මේ අනුක්‍රමණය m m හොයන්නේ කොහොමද? y සමානයි mx ධන c මොඩල් එකේ y සමානයි mx ධන c මොඩල් එකේ y වලට දීලා තියෙන අගය y ට දාන්න. x වලට දීලා තියෙන අගය x ට දාන්න. c කියන්නේ අන්තකණ්ඩයේ දෙක දාන්න. එතකොට ධන දෙක අතර ගෙවිච්චම වෙන දෙක වුණා m වරක් තුනයි කියන්නේ දෙවස්ම තුනෙන් බෙදුවාට පස්සේ m = 1 කියලා පිළිතුරේ අපි දැන් යමු
ඊළඟට 18 වෙනි ගානට 18 වෙනි ගානේ කියනවා මෙන්න මේ වගේ සමාන්තරාස්තයක් තියෙනවා ඒ සමාන්තරාස්තේ නම තමයි මේක P මේක Q මේක R මෙතන S මෙන්න මේ සමාන්තරාස්තේ හරි වැදගත් මධ්‍ය ලක්ෂණ මේ එක අද කියා ඊට පස්සේ පුතේ මෙන්න මෙහෙම යක් කරලා සමාන්තරාස්තය මෙතිකල Q R හමු වෙන තැන තපල්ලෙන් අඳින්න වෙනවා බලන්න පුතා සමාන්තරාස්තය මෙන්න මේ විදියට එනවා එයාගේ නම තමයි P Q R S එතකොට මේකේ මිඩ් පොයින්ට් එක තමයි මේ පාදයේ දෙක සමානව බෙදෙන මේ x නැමැති ස්ථානය එතනද මෙහෙම යක් කරනවා මේක මෙහෙම යක් කරනවා දෙන්න මුඩ ගැහෙන ස්ථානය දෙලා තියෙනවා y කියන දෙන්න මුඩ ගැහෙන ස්ථානය දෙලා තියෙනවා එතන y දොර අපි දන්නවා මුතේ බලන්න එකේ දෙල තියෙන කාරණා px qx රේඛා y හිදි ඡේදනයේ හමුවේ bxx psx මේ ත්‍රිකෝණය හා x y r ත්‍රිකෝණය අංග සමෝණ අවස්ථාවලියක් කියලා කියන්නේ අවස්ථාවලියක් කියලා කියන්නේ අංග සමෝණ අවස්ථා උදා බලන්නේ ඉන්න ඕනද අපි දන්නවා මෙන්න මේ කෝණයට මුතේ මේ කෝණය සමානයි මේ කෝණය සමානයි ප්‍රතිමුඛ කෝණ මේ පාදය සමානයි කියලා තොරතුරක් වශයෙන් දීලම කියන ඉස්සාර පාදයේ මධ්‍ය ලක්ෂය තමයි x දෙලේ පාද දෙක සමාන එතකොට පුතා දන්නවා මේක සමාන්තරාස්තයක් නිසා මේ පාද දෙක සමාන්තරයිනේ එතකොට සමාන්තර රේඛා දෙක තීරයක් මේකාගේ ඡේදනය වුණාම ඇදෙන මෙන්න මේ කෝණය යගේට මෙන්න මේ කෝණය යගේ අගේ සමාන වෙන ඒකාන්තර කෝණ. එතකොට මේ කෝණය සමානයි ප්‍රතිමුඛ මේ කෝණය සමානයි ඒකාන්තර මේ පාදයට සමානයි ඒත්ව වඩා දත්තය ඉර දිනවනේ සා පාදයේ මධ්‍ය ලක්ෂයේ x කියයි. එනවා මේ පාද දෙක හරි එතන සමාන. s x ද s r සමාන. එතන හොඳට පේනවා මේ ත්‍රිකෝණය ඉතල කොම්පෝපා අවස්ථාවේ වර්ගය කොටපතේ වරහන් දෙකක් ඇතුළට දානවා මොකක්ද එක වරහන්ක් ඇතුළේ x තන 1 ධන 3 x තන 1 ඍණ 3 එතකොට මේ වරහන් දෙක ඇතුළේ එනවා අර වරහන එක්කලා දාන්න ඒ වරහන් ඉවත් කරන්න එළියේ තියෙන ධන වලින් වැඩි කරාම ලකුණු වෙනස් වෙන්නේ නැහැ දරනකොට බලන්න මේ වරහන් ඉවත් කරනකොට ලකුණු මාරු වෙන්නේ නැහැ මේ වරහන් ඉවත් කරනකොට ලකුණු මාරු වෙන්නේ නැහැ එතකොට අපි දන්නවා මෙතනදී x තන 1 තන 3 x තන 1 ඍණ 3 අන්න තව පොඩි සුළු ගිරීමක් වෙනවා x තන 4 x ඍණ 2 ඍණ 2 උනේ කො එක ඍණ 3යි අනිත් තන 1 ලොග් එක පොඩි කඩ විතරම වෙන්නේ 2යි එතන එකවරහනක් ඇතුළේ x අනෙක් අනෙක් වරහනක් ඇතුළේ x ඍණ 2 බලන්න x තන 1 ගේ වර්ග ඍණ 9 9 කියන්නේ වර්ග එකවරහනක් ඇතුළේ x තන 1 තන 3 x තන 1 ඍණ 3 x තන 1 ධන 3 x තන 1 ඍණ 3 කියනකොට ධන 1යි ධන 3යි ධන 9 1යි ඍණ 3යි ඍණ 2 අන්න සාධක සොයලා අවසානෙට සුළු කළා දැන් ලැබුණා දැන් කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙනවා සාධක එවුවම මදිද සර් මේ උත්තරේනේ සකල බලහනේ පෙන්නන උත්තරේ මදිද සුළු කරන්න ඕනද සුළු කරන්නත් ඕන ඒක කරන්න පුළුවන්නේ කියන්නේ මේ පහත සමානතාවයේ ප්‍රුප්ත කරන විශාලතම නිකලේරිය ගුණ සමානතාවයේ උදේ මම මේ කතා කරන්නේ 20 වෙනි ගාන 4x ධන 2 ගුණයි 3x ධන 5 අර පැත්තේ තියෙන ධන 4x මෙහෙ තියාගෙන ධන 3x මෙහෙට ගේනකොට ඍණ වෙනවා ගුණයි 5 ධන 2 ඍණ 2 වෙනවා 4x ගෙන් 3x අඩු 9x ගුණයි 5 2 අඩු කරව 3 කළා දෙය තීරණ බලන්න 4x තියෙනවා ධන 2 ගුණයි 3x ධන 5
ඒ පැත්තේ තියෙන ධන 3x මේකට කියනකොට ඍණ වෙනවා. මේ ධන 2 මේට යනකොට ඍණ 2 වෙනවා. 4x කියන 3x අඩුනම් x වෙනවා. පහෙන් දෙකක් අඩු කරාම 3 වෙනවා. මේකේ කිවෙන මොකද්ද? x කියන්නේ කඩ වහලා වහලා කියන්නේ කුඩායි. හිත වඩා ඍණට වඩා. ගුණමන් මේ මේ අසමානතාවය ප්‍රුප්ත කරන විශාලතම නිකිලේ. විශාලතම නිකිලේ තමයි උනේ 2. මොකද ඍණට වඩා අඩු ලොකුම ඉලක්කම තමයි 2. විශාලතම නිකිලේ. ඉතින් විශාලතම කියලා විශාලම කියනවත් වචනේ ලියන්න. විශාලම නිකිලේ විශාලම නිකිලේ අනුදෙක්. හේරුණේ නැති අත සංකුතේ විසදවුව ආහාරය බල 4x ත්‍යාගත්තා අර පැත්තේ තිබිච්ච ධන 3x මේකට ගලලා ධන 3x කරා. මේ ධන දෙක අතර ගිහින් ධන දෙක වුණා. අහෙන් දෙක 3යි. 4x කියන 3x ගාම x x කුඩායි 3 කියලා මතක් කරගන්න. ඊළඟට මෙතෙන්ට රිසිය කියනවා. මෙන්න වෘත්තය දහහක් කරලා තියෙන. අලගෙන මුදේ. මේකේ දෙලා තියෙනවා වෘත්තයක ස්පර්ශකාස්තිත ගානක් මට පේනවිද? බලන්න ස්පර්ශකාස්තිත ගාන. ඔබ කේන්ද්‍ර වෘතේ PQ සහ AB ස්පර්ශක දෙකකි. PQ සහ AB ස්පර්ශක දෙකකි. රූපේ දක්වා ඇති තොරතුරු අනුව SQR SQR කෝණයන්ගේ කියද කියලා. එතන බලන්න පුතේ මෙන්න මෙහෙම දෙලා තියෙනවා එකක්. මෙහෙම දෙලා තියෙනවා තව එකක්. මෙන්න මේ දෙක මෙහෙම යා කරලා තියෙනවා. මෙතෙන්ට මේ විදිය ත්‍රිකෝණයක් එන විදියට. මේක තමයි PR කියන පාදය. මේක ස්පර්ශ වෙලා තියෙනවා Q-ගෙන්. මේක AB කියන පාදය. මේක ස්පර්ශ වෙලා තියෙන කොළ දිලා නැහැ පුතේ. මේක T කියලා ගමු. මෙතන S කියලා දෙලා තියෙනවා. මෙතන කෝණ්‍ය අංශක 65ක් කියලා දීලා තියෙනවා. මෙතන කෝණය අංශක 45යි කියලා දීලා තියෙනවා. මෙතන ඕක කේන්ද්‍රය කියලා වෙනම සඳහන් කරලා තියෙනවා. අපි ගන්නනේ SQR කෝණය කියන්නේ. බලුවෝ SQR කෝණය කියන්නේ මෙන්න මේ සමස්ත කෝණය ගැන අහන්න. SQR කෝණ. කොහොමද මේ කෝණය කියවන්නේ? මේ බලන්න පුතා. හොඳට අහගන්න. ජ්‍යාමිතික ප්‍රමේයයෙන් පුතාලගේ අන්තිම ප්‍රමේය හැටියට අපිට ප්‍රමේය ප්‍රමේය තමයි සමාන මම අපි දැනගන්න ඕන SQT කෝණ SQT කෝණ සමානයි අංශක 45යි SQT කෝණ සමානයි අංශක 45යි හේතුව ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ මේක 45යි නම් මේකත් 45යි දැන් ඉතින් ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ එම නිසා S U R කෝණය සමානයි 45 ධන 65 සමානයි 110. මොකද පුතේ මෙයා 45යි නම් අරයා 65යි නම් දෙක එකතු කරා 110. S Q T කෝණයගේ S Q R කෝණයගේ සමානයි අංශක 110. මේ ප්‍රමේය මතක තියාගන්න. වෘත්තයේ ස්පර්ශකයයි ස්පර්ශක ලක්ෂ්‍යයේදී ජයයි සමග සාධන කෝණය මේ අස්යදෙන ඛණ්ඩය නෙමෙයි අනිත් මේ ඛණ්ඩය කියන්නේ ඒකාන්ත රූපහත් ආන්නේ ඒකාන්ත රූපහත් කෝණය වේද සමාන වෙනවා සමාන වෙනවා එහෙනම් මෙතන 45යි නම් මෙතෙන් 45යි නෝ මෙතන 45යි නම් අරහෙන පහත් එකතු නම් අංශක 110ක් කියලා SQR කෝණය අවශ්‍යද හොඳයි දැන් අපි යනවා 23 වෙනි ගාන පාත් දැක්වෙන ප්‍රකාශ නිවරදිනම් හරි ලකුණු කියලා වැරදිනම් පැහැදිලි ලකුණු දැම්මම කමන්නේ නැහැ නැත්නම් හිස් දුවන කමක් නැහැ කියලා නැහැ නේ කියන්නේ න්‍යාස දෙක එකතු කිරීමේදී ඒවායේ ඝනය සමාන විය යුතු අතර අඩු කිරීමේදී ඝනය සමාන විය යුතු නොවේ අට්ටබල් බොරු වදන්නා
न्यास एक तो केरी मालू केरी देवन तावे दीवा दानिया समान भी ये तुम्हारे दानिया समान भी ये तुम्हारे इला मैं देवनी अवस्था की क्यों कताव दर अड़ केरी में दी समान भी ये तुम्हारे दर न्यास देखा बुलक केरी मत पालमुन्या से तीरगर पालमुन्या से तीरुगर देवनिया से पेड़गर समान भी और सब भी අලමුණ්‍යා සේ පේලි ගන්න නෙමේ ඊරු ගන්න. දෙවියන් කියනාගේ පේලි ගන්න සමාන වෙනවා නම් තමයි ඒ ಗುಣ කරන්න පුළුවන්. මේ එහෙම සමාන වෙන්නේ නැත්නම් එහෙම ಗುಣ කිරීමක් කරන්න බැහැ. ඊළඟට කියනවා පුතා එක ಗುಣ කිරීම එන් යනු පේලි ඥාසේකි. පේලි ඥාසේකි පුතා දන්නවා ගණය නිරූපණය කරන්නේ පේලි ගණන ඊරු ගණනේ. පේලි ගණන ඊරු ගණනේ ಗುಣ කරන්නේ හරි ඒක හරි පේලි ගන්න එකයි තීරු ගන්න කවුරුත් කමක් නැහැ නේ පුතේ එතකොට මේකේ පේලි ගන්න එකයි නේ ඒලි එකක් නම් අපි ඒකට කියන්නේ ඒ විඤ්ඤාසය ඒ විඤ්ඤාසය ඒ ගන්න එකයි මේ ගණේ ඉස්සෙල්ල දින පේලි ගන්න ඒ ගන්න එකයි කියන්නේ තීරු ගන්න එ තීරු කියක් මම මේ පේලි එකක් නම් අපි ඒකට කියන නම තමයි පේලි විඤ්ඤාසය එතකොට පළවෙනි එකයි වැරදි දෙවෙනි එකයි තුන්වෙනි එකයි දෙකම වැරදි හරිද පුතේ ඔන්න 24 වෙනි ගාන බලා ගන්න ඒ ලක්ෂයට පහක් දුරින් චලනය වන සෙන්ටිමීටර් මීටර් පහක් දුරින් චලනය වන BC චාපය මගින් දැක්වේ අතය BC චාපය මගින් දැක්වේ BC චාපය මගින් දැක්වේ අපිට අහනවා ඒක බීට සමුදුවේ එතත් බීට සමුදුවේ ඕ පී ලක්ෂය පත පිළිබඳ දැනුම භාවිතයෙන් දුර්ය මත ලකුණු කරා මම බලන්න පුතේ මෙන්න මෙහෙම දෙලා තියෙනවා ඒ එක දෙලා තියෙනවා ඒ පී බැලන්ස් දී පුතා ඒක පහක් තුනින් චලනය වන ලක්ෂයන්ගේ පතේ දෙලා තියෙනවා මේ මේ කාලය හරිද ඊළඟට අහනවා ඒකත් බීට ඒකත් බීට ඒකත් ඒ ඡාපය මත බීට ඒකත් බීට සමතුලිත ලක්ෂ උදා ලක්ෂ දෙකකට සමුදුරින් දාන පතහතර මතක් කරන් ලක්ෂයකට සමුදුරින් නම් ෘණය ලක්ෂ දෙකකට සමුදුරින් නම් ලක්ෂ දෙක යාප්ත ලඟුළු ලබන රේඛාවේ ලම්බ සමච්ඡේදකේ රේඛාවකට සමුදුරින් නම් රේඛාවේ හමු වීමෙන් සෑදෙන කෝණයේ සමච්ඡේද රේඛාවකට සමුදුරින් නම් සමාන්තර රේඛා අයි කියනවා ලක්ෂයකට සමුදුරින් නම් ෘණය ලක්ෂයකට සමුදුරින් නම් ෘණය ලක්ෂ දෙකකට සමුදුරින් නම් ලම්බ සමච්ඡේද රේඛාවකට සමුදුරින් නම් සමාන්තර රේඛා රේඛා දෙකකට සමුදුරින් නම් කෝණ සමච්ඡේද දැන් මේ මොකේ ඒකත් බීටත් සමුදුරින් ලම්බ සමච්ඡේද මෙතෙන්ට යකට තුද දිව්වා රේඛාවේ භාගිකට වඩා පොඩ්ඩක් වැඩි පුරාරක් කොහොමද පැත්තින් දිව්වා දීවලට යකට තුද දිව්වා මෙහෙම ගහලා මෙහෙම ගෙව්වා ඒකයි මේකයි යකරා ලම්බත් වෙනවා සමච්ඡේදනයක් වෙනවා ලම්බ සමච්ඡේද අන්නෝක ගියලා අර පතනේ වල ස්ථානයේ තමයි පුතා පී ඡාපයේ මත වැටෙනකොට පී ඇයි ඊ සිට පහ ඇදින්න නැත්තේ පොඩ නම් මෙහෙම චුටි කඩේ ලක්දාර පෙන්නනවා එක 5 මීටර් වෙන්න ඕනේ ඇදිය ඒ ඈත දිනෝ පහ ඇදි ඒ කියන දැක් ලක්ෂයට පහ ඇදින් තමයි ටික පී හොඳයි විසි පස්සේ නිකන් හොඳට බලන්න විසි පස්සේ නිකන් මොකක්ද කියන්නේ නම් කියනවා දාගෙන ඉන්න වෙලකට අනවත් ලැබුදේ. මම බලන්න. අප දන්නවා පුතේ මෙන්න මේම කතාවක් තියෙනවා. ඒ ලක්ෂයට 5m දොරේ. හරි. AB පාදය දෙල දෙනවා. AB පාදය දෙල දෙනවා. කියද? AB පාදය දෙල දෙනවා 19 වර්ගමූලය. හරිද? බලගන්න පුතේ. ඔන්න ත්‍රිකෝණික ත්‍රිකෝණයක් දෙල දෙනවා. ත්‍රිකෝණික ත්‍රිකෝණේ මෙතන A මෙතන B මෙතන C කියලා දාලා තියෙනවා AB පාදය 19 වර්ගමූලයේ කියලා සඳහන් කරලා තියෙනවා AC පාදය දෙලා තියෙනවා 9 cm කියලා sin ACB sin ACB ACB කියන්නේ මෙන්න මේ කෝණය sin ACB කෝණයට සාපේක්ෂව මේ ඉන්නේ S මේ ඉන්නේ B මේ ඉන්නේ C ACB කෝණයගේ එහෙනම් පුතා ඉස්සර වෙලාම පයිතගරස් සම්බන්ධය ඇසුරේ බාගන්නෝඩ BC දෙක එරද පුතේ BC දෙක අපි දන්නවා BC ගේ වර්ගය සමානයි 9 වර්ගය දන 19 වර්ගය
සම්බන්ධය පයිතගරස් සම්බන්ධතාවය. BC ගේ වර්ගයේ සමානයි 9 වර්ගය 81යි 19 විකත් 19 නෙමෙයි පුතේ වැරදුනා. වර්ගමූලයේ 19 වර්ගමූලයේ වර්ගය. වර්ගයේ මූලෙට වර්ගය කැපුණම පුතේ 19 ඉතුරු වශයෙන් ලැබෙනවා. BC ගේ වර්ගය වර්ගමූලයේ බවටපත් වෙනවා. CA BC ගේ අගය සමානයි සෙන්ටිමීටර් 10යි. සෙන්ටිමීටර් කියන්නේ මොකද මෙතන 1 දීලා නැත්නම් මෙතනත් එන්නේ 10යි. නමුත් 1 දීලා තියෙනවා නම් මෙතන CM කියලා. එනම් මේක CM නම් මේකත් CM කියලා අපිට ලියන්න පුළුවන්. මෙතන දෙලා තිනවනේ සෙන්ටිමීටර් කියලා. ඔව්. එහෙනම් හරි. දැන් හරි. ඔන්න යනවා පුතේ. අපි දන්නවා සයින් කියන්නේ සකලේ සයින් සයින් කවුද? ACB කෝණ. සයින් ACB කෝණ. සම්මුඛ පාදයේ 19 වර්ගමූලයේ හරණය 10යි. සයින් කියන්නේ සක සම්මුඛ පාදයේ දෙදීම හරණය. සයින් සක. හැදෙන්නේද? සිද වෙලි ගන්න ඇත්තටම හැදුවේ නෑ හොඳ බලන්න අපිට දෙලා තියෙනවා සමචතුරස්‍රයක් සිද වෙලි ගානේ සමචතුරස්‍රයක් දෙලා මෙන්න මේම උත්ත ඛණ්ඩයකින් ඒක ආවරණය කළා මේ ටික බෙම වහන මේ පාදෙට මේ පාදෙට මේ පාදෙට මේ පාදෙට සමාන මේක 14යි CF කියලා තියෙනවා එතන A එතන B එතන C මෙතන D එතකොට අපි ගන්නවා පැත්තක දිග 14යි CF අපි ගන්න ප්‍රශ්නේ විමානදී ඒ අඳුරු කළ ඇති කොටසේ මොකක්ද පුතේ අඳුරු කළ ඇති කොටසේ වර්ගමූල කොහොමද පුතේ මේ අඳුරු කළ කොටසේ වර්ගමූල එන්නේ අඳුරු කළ කොටසේ වර්ගමූල එන්නේ සම්පූර්ණ සමචතුරස්‍රයේ වර්ගමූලේ මේ වෘත්ත ඛණ්ඩය අඳුර කරා ඒකට අපි දන්නවා අඳුරු කළ වර්ගමූල අඳුරු කළ කොටසේ වර්ගමූල සමචතුරස්‍රයේ වර්ගමූල අඳුර කරනවා වෘත්ත කාල සමචතුරස්‍රයේ වර්ගඵලයේ 14 වරක් 14 නේ පුතේ. වෘත්ත කාල 4න් එකක් පයාර් වර්ග. 14 වරක් 14 වැඩි වුණාම කියද පුතේ. 14 වරක් 14 196. 4න් එක වැඩි කිරීම y කියන්නේ 7 වැඩි කිරීම r කියන්නේ 14 ගුණ කිරීම 10. ඒ කියන්නේ සිට පරිදෙරේදී ගුණනේ පුතේ අර මේ ගානේ අවේ 14. මෙතන 196ක් කියනො 7 2 2 2 11 2 2 2 2 2 කැමති 11 සරක් 4 44 4 4ක් ඉදිරි 11 සරක් 11 4යි 15යි 6 4ක් අඩු කරාම 2යි 9 5ක් අඩු කරාම 4යි වර්ග සෙන්ටිමීටර 42යි කියලා අවසන් පිළිතුරේ ඔබ තමයි අඳුරු කළ කොටසේ වර්ගමූලය ලෙසි සමචතුරස්‍රයේ වර්ගඵලයේ සමචතුරස්‍රයේ වර්ගඵලයේ වෘත්ත කාල අඩු කරාම අඳුරු කළ කොටස ලැබෙනවා. ඇයිද ප්‍රශ්නේ? එන්න බලන්න මූල්‍ය ආයතනය නිවාස ණය ලබා දීමේදී පහත කොන්දේසි ඉදිරිපත් කරයි. නිවාස ණයක් ලබා දෙනකොට පහත කොන්දේසි ඉදිරිපත් කරයි. නිවස ඉදිකරන ඉඩමේ වටිනාකමෙන් 70% මුදල ලබා ගන්න පුළුවන්. ඉත මේ වටිනාකමෙන් 70%යි දෙන්නේ. ණය මුදලේ 3න් එකක් මූලික බිම් සැදීම සඳහා යෙදවිය යුතුය. මූලික බිම් සැකසීම සඳහා යෙදවිය යුතුය. බිම් සැකසීමට යෙදවීමේ අතුරුව ඉතිරි මුදලෙන් 14න් 3ක් සනත් ආරක්ෂක කටයුතු සඳහා සනිබ ආරක්ෂක කටයුතු සඳහා යෙදවිය යුතුය. නබලාලන උදේ යද කොන්දේසි වලට එකඟව ණය ලබාගත් සිරිදාස මහතා මූලික බිම් සැලසීමට යදව මුදල මුදල් යදව පසු ඉතිරිවන මුළු මුදල ණය මුදලින් කවර භාගයක්ද ලබතල් පේනෝ හම්බෙන ණය මුදලින් 3න් එකක් බිම් සැලසීමට යොදවනවා එතකොට පළවෙනි ප්‍රශ්නේ බී කොටසේ පළවෙනි ප්‍රශ්නේ රොමිලක් අකිට මේ අහන්න කොන්දේසි වලට එකඟ වෙලා මෙයා ලබන ණය බාගන්න නිවාසයේ ඉදිකරන ඉඩමේ වටිනාකමෙන් 70%ක් තමයි ගේ හදන්න දෙන්නේ ඉදිකරන නිවස ඉදිකරන ඉඩමේ වටිනාකමෙන් 70%යි ණය මුදල වෙන්නේ ණය ලබා ගත්තට පස්සේ 3න් එක මූලික බිම් සැලසීමට යොදවනවා ඊට කොන්දේසි වලට අනුව ණය ලබාගත් සිරිදා සමාන්තර මූලික බිම් සැලසීමට මුදල් යෙදීමේ පසු
ඉතිරිවන මුදල මුළු මුදලින් කවර භාගයක්ද? එතකොට පුතා දන්නවා උනේ එකක් ඒකට බැහැ කරා නම් උනේ තුනේ උනේ එකක් බැහැ කරාම අවසානයේ ඔහුට ඉතිරිුනේ තුනේ දෙකයිනේ නේද? බිම්සරකස්ම සඳහා මුළු මුදලින් තුනෙන් එකක් බැහැ කරා නම් ඉතිරි වෙනවා ඒකට බැහැ කරාට පස්සේ මුළු මුදලින් තුනෙන් දෙක. සිරිදාස මහතා සනිපාරක්ෂ කටයුතු සඳහා යෙදව මුදල මුළු ණය මුදලින් කවර භාගයක්ද? එහා කරන්නේ සනිපාරක්ෂ කටයුතු සඳහා න්‍යාන්ත වැය කරන්න පුළුවන් වෙනවා සම්පූර්ණ ණය මුදලේ 7න් 1ක්. සිද්ධාර්ථ මහතා සනිපාරක්ෂ කටයුතු සඳහා යෙදු මුදලට වඩා රුපියල් 20000 මූලික බිම් සකස් කිරීම වෙනුවෙන් වැය කළේ නම් උදේ බිම් සකස්ම සඳහා වැය කළ ප්‍රමාණය වැඩි රුපියල් 20000 කට වඩා සනිපාරක්ෂ කටයුතු වලට යෙදු මුදලට වඩා මින් සනිපාරක්ෂ මේක බිම් සැලස සනිපාරක්ෂක මෙන්න බිම් සැලස මෙන්න නෝ වැඩි කොටස ද්‍රව්‍ය ඉස්සර වෙලා රොම්බිලක්කන් තුන යටතේ අහන්නේ තුන යටතේ අහන්නේ පුතේ සිරිදාස මහතා සනිපාරක්ෂක අර්ථදා යදු මුදලට වඩා රුපියල් 20000 මූලික බිම් සකස් කිරීමට වෙනුවෙන් වැය කළේ නම් ඔහු ලබාගත් ණය මුදල කිය ඉස්සර වෙලා අපි බලන්න ඕන පුතේ වැඩිපුර විම්සකස්මට වෙන්නේ භාගය කොච්චරද වැඩි කොච්චරද වැඩි ප්‍රමාණයක් අතර බලන්න ලොකු එකෙන් පොඩි එකක් කරනවා 3 7 දුන ආකාරයේ 21 නේ 21 කට 3 ව 7යි 4ක් එක 7යි නේ 21 කට 7 ව 3යි 2ක් එක 3යි නේ උඩට 4යි යටට 21යි එනවනේ උඩ පුතේ මේ සනිපාරක්ෂක කටින් සඳහා බෙත්තල භාගයට වඩා දින්සකස්ම සඳහා බෙත්කල භාගය වැඩි කොච්චරක් 21න් 4 21න් 4 එහෙනම් 21න් 4 තමයි රුපියල් 20000 වැඩි වුණා රුපියල් 20000 එහෙනම් අපි ගන්න ඕන 21න් 1 ඒක බලන්නේ 20000 බෙදනවා 4න් ඒක රුපියල් 5000යි ඒක රුපියල් 5000යි විසිකේ මේක රුපියල් 5000යි අපේ ගන්නවා උදේ ඊළඟට ඊළඟට අහනවා මුළු ණය මුදල සමානයි 5000 ගුණ කරනවා 21 ලියන්න පාපතේ ලියන්න වෙලාව දෙන්නම් මම අසරක් එක 5යි අසරක් දෙක 10යි හරිම ලේසි 105000 අසරක් කිරොත් දාගන්න 21න් 4 තමයි පුතේ සනිපාරක්ෂක වලට වෙන්න බාගිට වඩා බිම් සකස්ම සඳහා වෙන්න ලබා 21න් 4 ඒක රුපියල් 20000 පුතේ 21න් 4 තමයි 20000 ඒ රුපියල් 20000 21න් 4 නේ එක්පොක්මක් එක්කොසක් බලන්න ඒක පුතේ 4න් බෙද ඒ රුපියල් 5000 පුතා ණය මුදල 21ක් නම් එක තමයි 5000 එතකොට ඒ 5000 ගුණ කරනවා 21 එක 10000 105000යි මම මුදල් නිගහනවා සිරිදාස මහතාගේ ඉඩමේ වටිනාකම මම පුතා දන්නවා ඉඩමේ වටිනාකමෙන් මේ ණය මුදල දුන්නේ 70000 ඉඩමේ වටිනාකමෙන් මේ තියෙන්නේ 70000 මට ඕනේ ඉඩමේ වටිනාකම 100 කොහමද ඉඩමේ වටිනාකම හොයන්නේ මෙතනින් හදනවා පුතේ තව ඉලක්කක් හතර ඉඩමේ වටිනාකම ණය මුදල දුන්නේ 70000
එතකොට 105000 බෙදනවා යාටයි තිය අනුපාතිකයම 70 ගුණ කරනවා අනෙක් කෙනාටයි තිය අනුපාතිකයම 100 මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා 7 වා 1යි 4ක් 1 7යි 35ට 4ක් 5 35යි බිඳුවයි බිඳුවයි බිඳුව 5010 10 වැඩි කරාම රුපියල් බලමු දෙ 5010 අයි දෙර බලන්න මේ බිඳුවට මේ බිඳුව කැපෙන 7 වා 1 අත්තරක් එකකට 35ට 4ක් 5 35 බිඳුවයි බිඳුවයි බිඳුව එතකොට 5010ට 10 බිඳුවක් එකතු වෙනවා කියන පුතේ ඉන්න මේ වටිනා 150000 සපයා තිබුණේ ණයුද ඒක බෙදුව යාටයි අනුපාතිකය 70%ක් තමයි ණයුද 70%යි ණයුද 100 තමයි ඉඩමේ වටිනාකම ඉඩමේ වටිනාකම 100ක් නම් ණයුදල 70 ණයුදල ගන්නවා අපි දැන් ඒක බෙදනවා ණයුදලටයි අනුපාතිකය වල 70 වේ ගුණ කරනවා අහණෙක් කෙනාටයි අනුපාතිකය වල 100 සපයා ඇති කාරණාව යාටයි අනුපාතිකය බෙදලා අහනවනේ කෙනාටයි අනුපාතිකය ගුණකරණ එක තුන එක එතකොට අපි අහනවා ඉදමේ මුින් සැලැස්ම සඳහා වෙන් කර මුදලට වඩා මුදල වැඩි සනිපරක්ෂ වලට වඩා 20000 අපි සෙල්ලේ ඒකයි තිබාගේ ඒකෙන් එක පංගුවක ප්‍රමාණය හිමු ඒක ගුණ කරා ආගෙන්ද 22 ඔන්න යනවා මං තුන්වෙනි ගාන එනේ මෙහෙම තේනවා සිරිදස්ස මහතා සනිපරක්ෂ කටයුතු සඳහා යෙදු මුදලට වඩා කතාවේ ඉගරාණේ කොට දෙනවා වෙනස රුපියල් 20000. ඒ වෙනස අරගෙන ඒක 20000කට සමාන කරලා සපයති දී යාටයි අනුපාතිකයේ බෙදලා අනෙක්ගෙනගේ ගුණ කරපු එක තමයි ඒක කරේ. ඒකනේ හරි. දැන් යනවා පුතා ප්‍රධාන දෙවෙනි ගා. ඒ එම් ඊ කේන්ද්‍රික ඛණ්ඩයෙන් දැක්වෙන්නේ ඒ ඊ එෆ් කේන්ද්‍රික ඛණ්ඩයෙන් දැක්වෙන්නේ ABCD ඍජු කෝණාස්ත බිකොල්ස ඉදිකිරීමට નિયમિત නවීන පන්නේ ගුණගිල්ලක බිම් සැලැස්මක දල සතහනකි බිම් සැලැස්මක දල සතහනකි AM අගය 27යි FB යනු ඉවිසුමට දරටුව වේ හරිද ඉවිසුමට දරටුව වේ ඉවිසුමට දරටුව වේ ඔය විදිහට තොරතුරු දීලා තියෙනවා බලාගෙන ඉන්න හොඳවදා බලන්න පුතේ මෙන්න බිමේ ප්‍රධාන දෙවෙනි ගාන ගැන කතා කරලා ඍජු කෝණස්ත ආකාර බිම් සැලැස්ම එතන මෙන්න මේ විදිහට කේන්ද්‍රික ඛණ්ඩයක් අරගෙන තියෙනවා මෙතන කෝණයන් සක 45 පමණ කියනවා මේක 27ක් m කියලා සඳහන් කරලා තියෙනවා මේක a මේක e මෙතන b මෙතන c මේක d හරිද ඔන්න ඔහම එනවා අය විදිහට දෙලා තියෙනවා මෙතන තමයි පොතේ F අකුර මේ ටික පාට කරලා තියෙන්නේ මේ අඳුරු කරපු කොටස ඔන්න දැන් ආයෙත් සරයක් ප්‍රශ්නේ හොඳට කියවනවා ද සීයෙන් මොකද කල්පනායි මේකට පූර්ණ අවධානය යොමු කළ කියලා ඒ ඊ එල් කේන්ද්‍රික ඛණ්ඩයෙන් දැක්වෙන්නේ මේ ABCD ඍජු කෝණස්ත බිම් කොටසට ඉදිකිරීමට නියමයි නවීන පන්නේ ගොඩනැගිල්ල බිම් සැලැස්මක දලස ආර ඒ M 28යි संपूर्ण खबर भाग्यूर्ति සම්පූර්ණ වෘත්තය කෝණ්‍ය අංශක 360යි මේ දෙනලද වෘත්ත ඛණ්ඩයේ කෝණ්‍ය අංශක 45යි බලන්න පුතේ 45 45 වලින් එකයි මෙ නැත්තම් අපි දෙලිම පාල වේව ගමු පාල වේව 3යි පාල වේව 2ක් 30යි හැඩට 4යි 3ට 3ව 1යි 24ට 3ව 8යි කීයක් පංගුවක්ද පුතේ සම්පූර්ණ වෘත්තය 360යි දෙනලද මේ අන්නේ කෝණේ 45 360 45 ගුණ කරාම 24 3 3 3 එකයි 24 3 වකට ඊළඟට අහනවා ගොඩනැගිල්ල ඉදිවන AEF කොටසේ ගොඩනැගිල්ල ඉදිවන AEF කොටසේ වර්ගඵලයේ සල
කොටනගිලි දිවට ඒකීයක් කොටසේ වර්ගඵල නුගුතේ ඒකීයක් කොටසේ වර්ගඵල බලේසි අටෙන් එක 5r1 සම්පූර්ණ වෘත්තයක වර්ගඵලයේ 5r වර්ගයේනේ ඒතර ඒකෙන් මෙතනදී නැතේ පහුවා දෙරතරේ වෙන්නේ අටෙන් එක ගුණ කිරීම y කියන්නේ හතෙන් 22 ගුණ කිරීම r කියන්නේ 28 ගුණ කිරීම 28 හතට හතේ 2යි 28ට හතේ 4යි හතරේ 1යි හතරේ 2යි බලන්න දෙකේ 1යි දෙකේ 11 11 සරක් 8 80 න් මට අඩක් තිබේ 11 සරක් 2 22යි 8යි 30යි වර්ග මීටර 300ක් තමයි උනේ මේ ඉදිරියට ගොඩ නැගිල්ලේ වර්ග මීටර පත් මේ කොටසේ වර්ගඵල i කියනො 8 එක y r වර්ග 8 එක වැඩි කිරීම y 4 22 r 28 28 මේ කේන්ද්‍රයේ සිට පරිධිය නැති දුර තමයි r 28 28 හතර හතේ 2යි 28 හතේ 4 දෙකේ 11යි දෙකේ 4 2යි 4 8 4 2 දෙකේ 2යි දෙකේ 11 ගලසරක් අදාසුපට් එකකට අඩක් ගලසර 222 8යි 30යි 308යි වර්ගෝමි ඊළඟ දහනෝ මේ ABCD බිම් කොටසේ ABCD බිම් කොටසේ වර්ගඵලය ABCD බිම් කොටසේ වර්ගඵලය ABCD බිම් කොටසේ වර්ගඵලය AEM කේන්ද්‍ර ඛණ්ඩයේ කොටසේ වර්ගඵලය මෙන් කුමුණයක් වරදා I කියනවා ABCD බිම් කොටසේ වර්ගඵලය ABCD බිම් කොටසේ වර්ගඵලය AEM AEM කේන්ද්‍ර ඛණ්ඩ කොටසේ වර්ගඵලය මෙන් කුමුණයක් නම් EB පිරිසමේ දිග කීයද කියලා මේක දිග කීයද කියලා එතකොට අපි සරලවම කරන්න ඕනි දැන් පුතේ ආ දන්නවනේ මේ කවය මෙහෙට කරකැවිලා ආවම මේක 28ක් වෙනවා මේ දිග 28ක් එතන මේ ත්‍රිකෝණාංශයේ පළල 28ක් ඇයි දරුවනේ මේක 28යි මේ කවයමනේ මෙහෙට කරකැවිලෙන් මේ කවයම තමයි මෙහෙට කරකැවිලෙන් එතන මේ 28ම තමයි මෙතෙන් දැනගන්න ඕනේ එතන මේ තමයි ත්‍රිකෝණාංශයේ පළල මේක තමයි ත්‍රිකෝණාංශයේ පළල එතකොට අපි දන්නවා මෙහෙම කවය ගත්තම මේක 28යි නා මේ ත්‍රිකෝණාංශයේ අවය 28යි අවය 28යි මේ ත්‍රිකෝණාංශයේ නෙමෙයි වෘත්තය අවය 28යි ත්‍රිකෝණාංශයේ පළල 28යි මෙතන පිළි දිනවා වෘත්ත ඛණ්ඩයේ වර්ගඵලය වගේ ත්‍රිකෝණාංශයේ තුන්මුණයක් නෝ එහෙනම් අපි ත්‍රිකෝණාංශයේ වර්ගඵලය හොයලි ත්‍රිකෝණාංශයේ වර්ගඵලය හරි බලේසි 308 වර්ග මීටර වගේ තුන්මුණයක් අයිම කියනවා තේරුම් ගන්න මේ බලන්න ABCD බිම් කොටසේ වර්ගඵලය AEM කේන්ද්‍ර ඛණ්ඩ කොටසේ වර්ගඵලය මේ තුන්මුණයක් නෝ තුන්මුණයක් නෝ EB රේඛාවේ දිග හා EB රේඛාවේ දිග අපිට EB එක සැරේට හොයන්න බැහැ අපිට AB හොයාගන්න පුළුවන් පුතේ බලන්න පුතේ AB දිග හොයන්න හැකේ AB එකෙන් AE අයින් කරනවා EB දිග එනවනේ බලන්න කුමරම්කට 24 න් අතර දෙකක් ඉතිරි කුමරම් බිඳුව බිඳුවයි දෙකයි දෙකයි කුමරම් තුන 9යි උත්තරය 924 වර්ග මීටර තමයි ත්‍රිකෝණාංශයේ වර්ගඵලය ත්‍රිකෝණාංශයේ වර්ගඵලය එන්නේ කොහොමද දිග ගුණ කිරීම පළල දිග ගුණ කිරීම පළල සමානයි වර්ගඵලය මේ මොහොතේ දිග දීලා තියෙනවා AB කියලා පළල දීලා තියෙනවා 28 කියලා 924 කියලා වර්ගඵලය කොහොමද 924 කිව්වනේ පුතේ වෘත්ත ඛණ්ඩයේ වර්ගඵලය බින් කුම්මුණයක් නම් කුම්මුණයක් නම් අපි වෘත්ත ඛණ්ඩයේ වර්ගඵලය තුනෙන් ගුණ කරා 924 ඒක තමයි ත්‍රිකෝණාංශයේ වර්ගඵලය එයාගේ පළල අපි ගාව තියෙනවා මොකද මේ වෘත්ත ඛණ්ඩයේ අරය තමයි මේව කරගෙන පළලට සෙට් වෙන පළල 28 එහෙනම් මේ පැත්ත 28 න් බෙදලා මේ පැත්තත් 28 න් බෙදුවා 28 28 කියල යනවා AB පාදයේ සමානයි 7 4 28යි 7 4 28යි 7 1 7යි 22 7 3 21යි 7 2 2යි AB පාදයේ දිග තව බෙදෙනවා 4 වර 3 12යි 4 වර 3 12යි මීටර 33යි AB රේඛාව මීටර 33යි AB රේඛාව 33යි පරිචුට්ටක් කියන්නේ එහෙනම් AE කියන්නේ AE කියන්නේ AM තමයි වෘත්තය වේදී මුදේනේ එනම් AE AM තමයි 28 M නිසා කවුද EB පිරිසුම් මාර්ගයේ පිරිසුමේ බලල 23 28 අනිතරනවා
දහතුනේ මඩක් අඩු කරාම පහයි දෙකෙන් එකක් අඩු කරාම 0.5යි මීටර් 5යි ඊවි මීටර් 5යි ඊවි දැන් අපි යනවා ඊළඟට උදාහරණයක් එක EF චාප කොටසෙදී EF චාප කොටස කියන්නේ මෙයා මම මට මේක මකන්න වෙලා වුණේ EF චාප කොටස කියන්නේ සම්පූර්ණ වෘත්ත පරිධියේ අටින් එකක් සම්පූර්ණ වෘත්ත පරිධියේ අටින් එකක් නේ රෝබිලක්න් හතර චාප කොටස දිග සමානයි අටින් එකයි 2.5r අටින් එක වැඩි කිරීම 2 කියන්නේ 2 5 කියන්නේ 7 22 r කියන්නේ 28 බලන්න 5 කියන්නේ 7 22 r කියන්නේ කියද මොකද බලන්න 7 1යි 4යි 2 1යි 4යි මේ හතරට හතර කැපෙනවා උත්තරය 22යි මීටර් චාපකොටස දිග මීටර් 22 චාපකොටස මේ චාපකොටස මීටර් 22 රූපය අඳුරු කළ ඇත්තේ ගොඩනැගිල්ලට පිටදී පවතින බිම් කොටස ඒ පරිවිතිය සම් මේ අඳුරු කළ රූපයේ පරිවිතිය පරිමලයේ සීනේ මේක 33යි නේ ඔව් ඒක 33යි එහෙනම් මේක 28යි ඔව් එහෙනම් මේක 28යි මේ රේඛාව 28යි ඔව් හරි මෙතන 28යි හරි මේ චාපය 22යි ඒකත් හරි මේ රේඛාව කෙරුවා 5යි ඒකත් හරි දැන් මොනවද පරිවිතය ගැන වැඩි මොනවද පරිවිතියද වැඩි 28 ඒව දෙක 1යි 2යි 3යි මේ කියන්නේ 1යි 2යි 3යි 28ව 3ක් 33ව 1ක් 22ක් එනවා 5ක් අන්න පරිවිතිය පරිවිතිය කියලා කියන්නේ වටේදී අපි යනවා පරිවිතියට ඉතින් මේ විදිහට මොකද පරිවිතියෙන් නහගත් පස්සේ ගානේ පරිවිතිය සමානයි 28යි වගේ කැලි 1යි 2යි 3යි 28 කැලි 3 ඊළඟට 33ව 1ක් 33ව 1ක් 33ව 1ක් දරවිසි දෙකේ වයික දෙකේ එක සහ පහ මෙගෙරන විදිය බලන්න 1යි 2යි 3 28ව 3 33ව 1 21ව 1යි 5 එදෙමෙයි ඉන්නේ කුමරක්කඩ 24 න් අතර දෙකක් ඉතින් කුමරක් දෙක 6යි 2යි 8 කුමරක්කඩ 24 න් අතර දෙකක් ඉතින් කුමරක් දෙක 6යි 2යි 8 3යි 2යි 5යි 5යි 10යි 2 ඉතින් 3යි 2යි 5යි 5යි 1යි 6යි දෙකතරේ නෝ 60 4යි 8යි 6යි 14යි මීටර් මීටර් 144යි කියලා සම්තරේ. ඔන්න පුතා මේක කතාවක් කියේ. විජිත මහතාගේ වාර්ෂික ආදායමේ පළමු රුපියල් 5 ලක්ෂය ආදායම් මැදින් නිදහස් කර ඉතිරිය සඳහා 104 බැගින් ආදායම් බඳු දෙවිය යුතුවේ. ඔහුගේ මාසික ආදායම රුපියල් 55000කි විදිත මාතාගේ වාර්ෂික ආදායම සර් හරි මලේසි පුතාලගේ මේ අහන්නේ අස්තාරපා හොඳයි උදේ පුතාලගේ මේ අහන්නේ අහගෙන අවුරුද්දට මාස කීයද කියලා නේ මේ ආ අවුරුද්දට මාස කීයද කියලා නේ මේ ආ පාඩේ පේනවනේ මාසික ආදායම 55000යි මාසික ආදායම 55000යි එතකොට අවුරුද්දේ ආදායම කියද කියලා ප්‍රධාන තුන්වෙනි ප්‍රශ්නේ රෝමලක් තන්තේ රුපියල් 55000 ගුණ කරනවා 12 12 බිද්වායි 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 12 5 බිද්වායි ඉරි 12 5 60යි 6යි 10යි රුපියල් 660000යි කියදේ ඊළඟට රෝමලක් තන් දෙකෙන් අහනවා විචිත මහතාට ගෙවීමට සිදුවන ආදායම් බදු මුදල කීය? උදා දන්නවා 5 ලක්ෂය ඉක්මවා ගියොත් 5 ලක්ෂය ඉක්මවා ගියොත් ඒ ඉතිරි වැඩි වෙන මුදල සඳහා 104 ක ආදායම් බදා. ඒතර උදාමට කියන්නේ මෙතනදී බදු ගෙවිය යුතු ආදායම වෙන්නේ කොච්චරද කියලා? බදු ගෙවිය යුතු ආදායම. බදු ගෙවිය යුතු ආදායම. බදු ගෙවිය යුතු ආදායම වෙන්නේ 660000න් අඩු කරනවා උදේ 5 ලක්ෂය. එතකොට රුපියල් 160000ක් කියලා පිළිතුරේ. 160000ක් කියලා පිළිතුරේ. බදු ගෙවිය යුතු ආදායම 660000න් 5 ලක්ෂයක් අඩු කරාම 660000න් 5 ලක්ෂයක් අඩු කරාම 160000යි කියලා පිළිතුරේ. අපි ගහනවා පුතා.
ඒක ගෙවන්න වෙන වාර්ෂික ආදායම් බද්ද වාර්ෂික ආදායම් බද්ද වාර්ෂික ආදායම් බද්ද වශයෙන් ලැබෙන්නේ 1,64,000 කොටසක වැළඳපොළ මිල රුපියල් 12ක් වන අවස්ථාව රුපියල් 70,000ක් ආයෝජනය කරමි විචිත්ත මහතා කොටස් මිලදීගෙන ඇත සමාගමේ කොටසක් රුපියල් 350කින් එදිනෙද සමාගමේ සමාජිකත්වය දරන ආයෝජකයන්ට ලාභාංශිකයෝ එතකොට මේ කොටසකට 350 ගන්න තමයි ගෙවන්නේ විචිත්ත මහතා මිලදගත් කොටසක එතකොට පුතා මම කතා කරන්නේ B කොටස මේ කතා කරේ ඒ කොටස මේ මිනිස්සයා ආදායම් මත ගෙවනවා ලක්ෂ 5 ඉක්මවුණා එතන 5,55,000 මේ මාසික ආදායම ද්‍රවෘද ආදායම 6,60,000 බදු 2,05 ඉක්මවුණා 1,60,000කට බදු ගෙවන්න 1,60,000කට බදු ගෙවන්න ඒකට 14ක් ගෙවන්න ගෙවන්න ඕන බද්ද තමයි 6,400 අවුරුද්දට දැන් බී කොටසේ ගන්නවා මේ මිනිස්සයා වෙළඳ පොළමෙල රුපියල් 15ක් වන අවස්ථාවේ අ කොටස් සියල්ල දෙලිබල නැහැ රුපියල් 12ක් වන අවස්ථාවේ රුපියල් 72,000 ආයෝජනය කර 72,000 ආයෝජනය කළා මෙයා ඉන්වෙස් කළා 72,000 යොදවලා මෙයා කොටස් වෙළඳ පොළේ ආයෝජනය කිරීමක් කරනවා කොටස් වෙළඳ ගන්න 12 අපි ගන්නවා කොටස් ගන්න කිය හරි මොලේසි රුපියල් 72,000 යොදවන රුපියල් 12 කොටස් ගන්න 12,672 කොටස් 60,000 ගන්න කොටස් 60,000 මෙයා ගන්න දැන්වත් පුතේ 12,672 12,672 60,000 වෙන්නේ 6,000 කොටස් 6,000 ගන්න ඊළඟ අහනවා ඊට සමාගමේ කොටස් වලින්ද 350 ගන්න ලාභාංශයක් ලැබෙනවා ඒක අහලා නැත්නම් සමාගමේ කොටස් වලට වෙළඳ පොළ මිල 15ක් වන අවස්ථාවේදී විචිත මහතා ඔහු සතු සියල්ල විකුණා තමනල ඔහු කොටස් විකුණන දිනට පසු දින සමාගමේ ලාභාංශ පිටත බව නිවේදනයක් විකුත් කර ඇත විචිත මහතා ලබන ප්‍රාප්තන ලාභයේ ප්‍රාප්තන ලාභයේ කියන්නේ දරුවෝ එක් කොටසක් රුපියල් 12ට අරගෙන එක් කොටසක් රුපියල් 15කින් පුනරකොට එක් කොටසකින් ප්‍රාප්තන ලාභයේ රුපියල් 3 12කට ගත්තා 15කට දුන්නා එක් කොටසක ප්‍රාප්තන ලාභයේ රුපියල් 3 මොහු ලබන ප්‍රාප්තන ලාභයේ මුළු ප්‍රාප්තන ලාභයේ රුපියල් 3 දුරු කරනවා 6,000කින් රුපියල් 18,000යි ප්‍රාප්තන ලාභයේ රුපියල් 18,000 මෙයා බලන්නකෝ මේ කොටස් විකුණන්න මෙයා කොටස් විකුණන්න සූදානම් වෙන දවසට පසු දවසේ පසු දින එයා විකුණපු දවසට පසු දවස තමයි ලාභාංශ බෙදෙන බව නිවේදනය විකුත් කළා. අව කොටස් අලවිය නොකලේ නම් ලබන වාසියකු බවද. එදා එයා කොටස් විකුණන්නේ නැතුව තියන් ඉදියන. එයාට ලැබෙන ලාභාංශය කියන්නේ ලාභාංශය තමයි. එතකොට එයාට ලැබෙන ලාභාංශය වෙන්නේ රුපියල් 3,750 බැගින් කොටස් 6,000. එරනද 3,750 බැගින් කොටස් 6,000. එරනද එතකොට බලන්න කුමගාණි වැඩි කරොත් 18,000යි. ඒකෙන් තව 3,000ක් එකතු කරාම 21,000යි. වැඩි කළා බලන්න පුතේ මේක දෙන්නේ. ඔවුන්ට ලැබෙන වාසිය. යා මේක විකුණන්න නැතුව හිටියනම්. යාන විකුණන්න නැතුව හිටියනම් අත්තන වාසිය කියලා 21,000ක ලාභයක් ලැබෙනවා. නමුත් ඉතින් මෙතන 18,000 ලාභයක් දැන් ලැබුණනේ 18,000 ලැබුණනේ එතකොට මෙයාට අත්තන අහිමි වෙන අඩුවෙන් ලාභය රුපියල් 3,000. ගන්න තේරෙනවද පුතේ මේ මිනිස්සයා කොටස් විකුණන නිසා මෙතනදිත් ලාභයක් ලැබුණේ නැහැ. විකුණපු නිසා ලැබුණු ලාභය 18,000යි. විකුණේ නැත්තම් ලැබෙන ලාභය 21,000. ඇයි? 350 ගාණ යම් වෙනවා. විකුණන්න නැති වුණා. එතකොට මේ 18,000 වෙන්නේ. එතකොට 18,000 දැන් ලැබිච්ච නිසා
ඒක නොකරයි කියලා ලැබෙන්නේ 28000ක් නිසා මොකට ලැබෙන අවාසිය රුපියල් 3000ක් අවාසිය ප්‍රාප්තනලා මේලෙස 18000ක් හම්බෙනවා 18000ක් හම්බෙනෝනේ දැන් නමුත් ඒක හම්බෙන්නේ නැහැ විකුණන්නේ නැත්තම් නමුත් මේ මොහොතේදී ලැබෙන විකුණන්න නැතුව හිටියනම් මෙයා ලබන වාසියමයි රුපියල් 3000ක් අවාසිය ඉතුරු ටික කතා කරමු අදටදී විතර කාලය අවසන් වෙච්ච නිසා මේ ප්‍රමාණය නතර කරනවා නැවුදේ සර්ණයි සිරදනත් සර්ණයි පරිස්සමෙන් ඉන්න